සුභදවසක් තවත් මාතෘකාවක් සමඟ අලුත් වීඩියෝ එකක් කරන්න ත පයි මං අද සූදානම්වෙන්නේ ට දැනටාවත්ේන මාතෘුකාව දරාගන්න බැරියි දැ අපි දන්න අපි මේ ලෝකයේ ජීවත් වෙනකොට මේ ලෝකේ තියන පරමස්වභාවයක් මොකද පරස්වභාවය මටෝන විදි ත මට ඕන ආකාරයට මං හිතන පතන විදිහට මට හැඟෙන ආකාරයට මේ දේවන් සිද්ධ වෙන්නේ. සරලෝකිව්වොත් මම කියල සංකල්පයක්තිේ නවා ඒ මට ඕන හැටියට මේ බාහිර පරිසරයේ කිසිව දෙයක් සිද්ධ වෙන්නේ නෑ. හිතන්න ම යන විභා ගැල්ලියන්. හිතන ලකුණ වෙන්නේ. ම ප්‍රේමයක් පටන් ගන්න. කියයාලු ඇහිටිය ගැල්ුලොමය හෝ පිරිමිලිම. දාලයන කසා දෙයක් බඳින හදිසිේ ස්වාමි පුරුෂය මියයනො හිටපු ගමන් රස්සාාව නැති වෙනෝ හිතාගන්න බැරි විදියට තමන්ගේ දරුව මියයනෝ බලන්න අපිට සෙන් දුක්කරද දැන් මේක දරාගන්න බැරිවුණොත් මෙවට අප උරොත්තු දුන් නැති වුණුොත් මක්වීද අපිට. එසා මේ දරාගන්න බැරි ඇයි දරාගන්නේ කොහොමද මෙ දරා ගැනීම පිටු පස්ස තියන කාරුණාව මොකක්ද කියන මතෘකාවතමයාද අපි සාකච්ඡාවට ලක් කරන්න හදල්ද අප මතෘකා කීපයක් කතාග මොකද ං හිතුව දරාගැනීම කියන එක විීඩියෝ මලාවක් විඩියෝ සමහ දෙකක් තුනක් විතර මේ මතෘකාවත් එක පිට කරන්න වේ යි එකක් දරාගණඩ බැරි ඇයි කිය එක අප පැහැදිලි කරගන්න ඩෝ දරාගන්න පුළුවන් විදිට මොලේ හදාගන්නන්නේ කොහොමද දරාගන්න පුළුවන් විදිහ ළමයක් හදන්නේ කොහොමද මෙන්න මේවාද මේ සමාජයට ඉතාමත්්‍ය වශයෙන් මොකද අපිට අද හරියට දරුව වනවා වැඩිහිටියෝ වනවා අපේ රටේ පුරවැස්සියව හරියට එනවා පුඩි දේවල් දරාගන්න බැරූ ප්‍රේමය ැඩුනාම අතවල් කපනු සහරලමයි ඒ අතවල් කපල වීඩියෝ කල්ල කොල්ලට යවද මහත්්‍යයා ඔද ක් වනකොට නට දරාගන්න බැරූ රන්්ඩු වෙල්ලා ගස්සල්ල රෝල විකාරයක් කරගන්න. ලේලිත සමාරනට නැන්දම්මව දරාගන්ඩ බෑ නැන්දම්මට ලේලිව දරාගන්නවේ. දරුවගේ ලකුණු වඩුවෙනකොට අම්මලට දරාගණ්ඩ බෑ. ළමයිතික කෝගාල කෑගහනකොට ටීචට දරාගණ්ඩ බෑ. තරාගල්ල ගහල්ල කම්මිරි කළ නටනු. ඉස්සම දරාගෙනනිද අපිගත්තුොත් එහෙම ත ික් එෙක හුණනාම. සසුන් ඉන්න බෑත් දඟල නොහෙන් කෑගහනවාමෙන් කෑගනව ඇගිලි දාල බයිනවා තැබල අපපිරටේ ද්‍රයිවර් මහතුරු පොඩ්දක් දරාගණඩ බෑ වාහනයනකං දරාගණඩ බෑ. වාහනයක් ගන්නකං දරාගණ්ඩ බෑ. මෙ දරාගැනීම කියන කාරණාව හැම අස්සක් මුල්ලක් නෑරම මේ සමාජය අපිට දක්නත් ලැබෙන. නිසාපිීම දරාගැනීම පිටිපසතින විද්‍යාව. මේක පිට්පසතින ස්නායු විද්‍යාව මනෝවිද්‍යාව ගැන තමයි අද අපි කතා කරන්න හදයි හරි මේ දරා ගැනීම කියන කාරණාවත් එක්ක ගොඩ නැගිච්ච සුවිශේෂී විද්‍යාත්මක වචනයක් ති නවා මොලේ ආශ්‍රිත වෝ මොකදද මේ වචනයෝ මෙතියන්නේ මොලේ මංක ඔබට මොල්ලේ ආශ්‍රිතව සුවිශේෂී වචනයක්ති නොවකල මකදද වචනය තමයි රැසිීලියන්සි කෙකයක් රසිීලියන්සි නැන් අපි සරලව සිංහලෙන්කිව ඔරොත්තු දීම අපි හමෝමොරොත්තු දෙන්න දැ අපේ බෞද්ධයෝ දන්නවා මේ ලෝකේ පරණස්වභාවයක් තිනමකක් පරණස්භාාවය ලාබ අලාබ අසයසසනදාා පසsa දුක සැප අටනෝදහම මෙය හැම මොහොතකම සිදුවෙන්නේෙන් පවතිනවා ලාබතිනෝ අලාභන සැපතියනෝ දුකතියන දැ කට්ටේ හිතයි සැපවිතරත් තියෙනව නං ලාභවිතරත් තියෙනවාවන මාරජොලිමේ ලෝකය දරාගන්නදන්නේ. ප්‍රශංසාවිතරයි නින්දා නෑ සූපිරි ලෝකය අය අම්බෙන්නැයි වගේ ලෝකය. එනිසා බුදුන් වහන්සේ පවා මේ අදහස ඉදිරිපත් කරා ධර්මය හධර්ණය දන්නවා. බුදුන් වහන්සේ දිරිපත් කරා තාදි ගුණය කියලා පෞරුෂ ලක්ෂණයක් මොකදදේ තාදිගුණය ඇතුළිති දරාගැනීම ඔරොත්තුදීම රෙසිලියන්ස් මොන දරාගන් අටලෝ දහම ලාබ අලාභ අයස යසස නින්දා ප්‍රශංසා. මේ සිදුවීම මේ ෆිනෝමිනායක දරාගෙන මැදමාවතක යන හැටි බුදුන් වහන්සේ හරි අපූරුට විග්‍රහ ක ති. සධර්මය හධරණය මේ ගැන හොදර දන්න මම කතාගරන්නේ විද්‍යාත්මක පැත් බෞද්ධ ජනුම්පද්ධතියක් වෙනමතිනෝ බිනාගම්මොල ඔන්තරන් කතාගල් ඇති සධරාගනීම තාම වැදගත් පෞර්ෂ මනොවිද්‍යාත්මක ලක්ෂණයක් මොලයාස්ශ්‍රත පවතින හරි එ අපි කතාගරමු මේ දරාගැනීම පිටුකසතියන විද්‍යාව රලියසි කල කතාාවක්තය මංක රිසිලියන්සි කියන්නේ දරා ගැනීම ඔොබ හොතට බලන්න මේ අර්ථ දැක්වීම දීහ මොකද මේ කිය අපේ ජීවිත වලදී අපිට හම්බ වෙනවා දුක් කරදර කඩාවැටී හිතන් නැති කාරණ. මෙ අපේ ජීවිතල උරුමේ ැ මේ බන්වෙත උදාහරණ දලති සබඳතා බිද වැටෙනෝ. හදිසී මිය යනෝ. විභාග පේල් වෙනවා. ජොබ් නැති වෙනෝ. තුළිසුළඟට ගේ කඩා වැටනෝ. ස්ොභාවක විපක් සිදුවෙනවා. හිතපු ගමන් පවුලක එක්කෙනෙක් ඉතුර වෙලා අනි තොක්කොම මියයන. මේ වගේ පස්්න ගණනාවක් මේ ප්‍රස්සාාවය ඇතුළෙ පස්සති නවා. ටපු ගම බස්මාරු වෙනවා. පන්තියක ටීචමාරුලලා යනෝ. අලු ටීච කෙනෙක් නවා. හිතපු ටීචට වැඩිය අලු ටීච වෙනස් ටිකක් සැරයිටයමුකු සමහරලමයින්ඩෝ. ස්කෝලයෙන්න්න බැකලු. තැම් බලන්ඩ අපිට ගැටලුවක්තින නොමකදද. අපි හිතන පතන දේවල් වෙනස් කමකොට ඒ ආකාරයට පවතින්න ැතිවන කොට අපට සිද්ධ වෙනවා හැඩගැහිලා දරාගන්න යැන්ඩ. ම එක තමමාර සිලියස් බ ප ැන් මක හැඩගැහනෝ දරාගන්නව හැඩගැහනෝ මේක තාම ගැදර අපි තුම අලුත බැඳපුූ නෝන කෙනෙ අසාද මැදල යනවා මහත්්‍යයාගේ ගෙදර පදිංචය තැයාගේ ගෙදර පරිසරවාගන මේ උයන හැටිවෙනස් නිදියන හැටිවෙනස් හැමදේම වෙනස් දැම අලු නොෝ හිතුවත් අම්ම අපේ ෙදර වගේ නෙම මේ ගෙදර මලවාතයක් කියලා නබළගහල ගැයියන්න. ය මොකත් දරාගන්නවා කියා හැඩ ගැහිලා මේ අලුත්තත්වයට හැඩ ගැහිලා තරාගෙන ටික දසක් යැනකොට අන්නඒක හරි යනෝ ආතති අඩු වෙලා ප්‍රශ්නය හරියක්.සා මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ හැඩගැසීම හා දරාගැනීම කියලා. මේක මොල්ලේ ආශ්‍රීතක තියන තාම ගැදගත් ලක්ෂණයෝ. නිසා දැ මේ ිි එක ට තෙරී නැති දැන් අපයං ඊළඟ කතාවට දැන්නේ දරාගැනීම සසා හැඩ ගැසීම ගැන කතා කරනකොට මේක විද්‍යාව ගැන කතා කරනකොට මෙනි මේ ග්‍රා් එක අපිට හරි වැදගමිට කල්දුත් මේ ග්‍රා් එක ගැ මං ඔබට කිය ද නැච දැම්බලන්න මේ මොකක්ද මේ පෙන්දන් මං ඔබට කලනුත් කියලා ඇති මුලේ හරියට වැඩ කරන්නේ කාරයක කෙන්ජිම වගේ යිතන් ොක කායක කෙන්ජිම අප කායක ස්ටාර්් කරපු ගමං න්ිම රත්වෙලා රත්වෙලා රත්තෙලා රත්වෙලා හරියටම තැනක ටැවිල්ල හිට්ටක ලොක්කනවා ඊට පසය ඔබට තෙල් තියනවා නම් පෙට්‍රල් ති ලංකාවටේ තුම් පාර ගෙන්ද පුළුවන් ඉන්ජිමට මොකුත්වෙෙන්න්නේෑ. ඒ නම් මේ මොලින් වැඩක් ගන්නව නම් මෙන්න මේ කවව එක ගැන අවබෝධයක් තිෙන්ට. මේ පැත්තට මේ දිසාවෝස්සේ අපේ මාන්සික පීදනේ වැඩිවිෙනවා. මේ දිසාවෝස්සේ ද වෙන්නේ අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනෝ දඟ ඔබට පේන ඇති මේ මොලේ පීදනය වැඩි වෙනකොට මොලේ තියන එක එක සම්සිද්ධි තැන්ගන්න ද්‍රෝනි සෝල් ඔබ දැලඇතියාර ඔබ උදේ පාන්දර නැගිටහා මලමිනිියක් වගේ ඇ යාට පෙරල්ලනවා මෙහාට පෙරලනවා මුස් පේන්තුයි නැකටින්න හිතෙන්න ඇැබරි ඇැබරි න්නවා. හැබෙම අපිටින් දම් වෙන්න අද්දේනව කෑ ගානෝ සද්දයනවා මේ දොරෝල් වැෑන ඉර ව්වයනො මොකද වෙන්නේ. වෙ අපිට අමාරුවෙන් නැගති න නැගට අප න දෙව නිසාෝ එක මොක පො ට පස්සේනවා මෙන්න මේॉන්ට නැත මේ අපි සිංහල අපිට කැන් පුළුවන් ප්‍රබෝධකාරි කලා දැන් විද්‍යාත්මක හගෙන තියෙනවා මානසික ආතතිය මේ ක එක ටතාපපු ගම අපිට ලොක් කරගන්න පුළුවන්න්නම් කොන්ෆර්ෝ එක ඇතුළේ මොකද්ද වෙන සංසිද්ධිය. මොලේ අපි පටන්ගත්ත වැඩේ කරන්න වශ්‍ය පූර්ණ ශක්තිය එකදිගට හද හද දෙනවලු දැ තන්නකෝ ළම පාඩන් කරන්න පටන්ගත්ත කියලා එයා ටිකවෙලාවක මානසික පීඩනය වැඩි කරගෙන කොන්ෆර්ෂෝන් එකට ඇවිලා ලොක් කරගන්න දෙැමකදවෙන්නේ ලේ මාර සපෝට් එකක් දෙෙනවා එක දිගට පාඩම කරගෙන කරගෙන කරගෙනය සීම කරදරයක් කරන්නේ එහෙනම් මොකද රෙසිලියන්ස් කියන්න ඇයිම මේකත් එක සම්බන්ධ කරී දැන් අපේ ජීවිතවල අපිට තියන ප්‍රශ්නය මකක්ද දැ ඊත කලින්මට පොඩි වැදගත් පනිිවිඩයක්කුබට කතා කරන්නව මොක්දේ වැදගත් පණිවිඩේ වි්‍යක්ඥෝ කියනවා හරි ලස්සන කතාව මොකක්දද මොල යම්කිසි වැඩක් පටන් අරගෙන මොලය කොන්ෆර්්ශාන් එකේ ආතතිය රඳෝ ගන්ඩ නම් තිබිය යුතු නියත තත්වයක් හඳුන ගෙන තියෙනවා මොකදද ඒ තිබිය යුතු නියත තත්ත්වය ඒ තමයි කරන දේයින් ජුලියක් කාවුත් කරන දයින් සතුටක් ආවුත් කරනදේ ප්‍රබෝධමත් නං මොලේ තියෙනව සුවිශේෂී ලක්ෂණයක් මොකද මානසිකාතතිය කොන්ෆු එක ටෝ ලොක් වෙන ටෝලොක්න පවධාරණයක්ගම් ලමය ගිහිල්ලා යු ගෝපන් කලා තල්ුුවරන්න ටන් ගත්තා සල්ලු කර ඉන්නකොට දැවියක් කෙන ලොක්න බල්ලෝ බෝ බල්ලෝ බල්ලෝ බල්ල ජොලි බයිනට අල්ලු කරන්න ොලි යිනකට තල්ලු දැම්බන ුතු බලගවුම් ඉන්න මාසිකට කොන්ඩ නෑ නාන්නෙ නෑ චූ කරන්න දෙන්න කිටින්නෑ හදුවට ඉන්නේ ස්ුටගේ ලයි ගේම් ගාන ලොමයි දය බල මොකත් විද්‍යාත්මික සිද්ධන්තිය කරනද ජොලි නිසා මානසි කාතතිය මෙන්න මේ කලාපේ ඇතුළේ ලොක්කෙනු ඇ මේ කලාේ ලොක වෙච්චගම්මොද වෙන්නේ පටන්ගත්ත වැඩේ එක දිකට කිරීමේ ජවය හම්බ වෙනවා අන්න එනවා අපේ මාතුරුකාවටට මගත් මාතුුකාව ජීවිත හම්බේ හැමදයම් ජොලිද අපිට ගේම් ගහනක ජලිවේ YouTubeු එක ඉන්නක ජොලිවෙේ. පිස්බුක් එක ඉන්නක ජොලිවේ. හැබැයි පාඩන් කරන එක රස්සාාව කරන එක විවාහය කර යන එක. සමහරලාට සල්ලි හයන එක තමන්ගේ එදින එදා වැඩ කරන එක. උදේ පාන්දර හතර නැකිටල උයන එක ජොලි නෑ. එනිසා අපේ ජීවිතය. අපිට කිරීමට නියමිතව තිබෙන බොහෝ දේවල් ජොලිය නැති වුනාට කොරන්ඩ වෙනවා එහන් ඔන්න තව පැත්ත කන මේ රෙසිීලියන්ස් කැරකෙන ොමකක්ද. ජීවිතේ අපිට සතුටක් විනෝ දෙයක් ජොලියක් කියෙන දේවල් කරන්න මාන්සිවෙන්න්ඩ ෝ නෑ යි මුොල්ලේ සස්ොයංක්‍රීයව අභිප්‍රේරණය හද හද වැඩේ කරන්න යඩ දෙනවා. කුචර දුස්කරුත් මොලේ අභිප්‍රයණය හදන දැ රන්නකෝ විවාහට ලෑස් වෙන ළම. දන්න ලමෙක් හිටිය මේ ළමයක්ට කිව්වා මේ දවසක් ඒ පොටෝ ගහනාය එයාගේ මේ බඩේ ටයර් කෑලි වැඩි කියලා ටයිර් කෑලි අඩු කරගන්ඩ ඉක්මටර ඩයිට් පලෑන් හ එකටකි හිල්ලා එක්සයිස් කරන්න කිය ඔබ පිළිගන්නවාද මේ ළමයා සති දෙකක් කැනකොට නොකා නොබී ඉදලා එක්සයිස් කල්ල කල්ලා බඩ ලෑල්ල කර සති දෙකයිග තැල තමන්ට ජොලියක්න අරමුණක් කරා මොලේ මෙිහෙවෙනකොට පුදුමාගර විදිහයට ශක්තියදන ඇයි මේලමයි හරි ජොලිය ඉන්නේ විඩින්න එක දවසට පොටෝගාල්ල පෙන්න්නලා පේස් බුක් එකේ දාලා ඔව ඇති අරර කමෙන්ස් කියඕන එක මාරජල තැබලටකො ජොියත් එක බදධවිත්තක ම මොලේ වැඩ කරන විදිී නමු ජීවිතයේ හැබදා මෙහම හම බෙන්නේ හරි න මදව සිලියන්ස්ක ළඟ කතාව ඉළඟ කතාව තමයි ජීවිත හම්බ වනොත් දුुෂකර කාරයක් කිරීමට අත්්‍ය අවශ්‍ය අධ්‍යාපන විවාහය රැටියාවගම් ප්‍රධාන ගල්තුනක් අපේ ජීවිත ප්‍රධාන ස්ටේජියස් තුනක් අප හිතන්න को පාඩන් කරනකොට ජලියත් කන්නේ තැමද කරන්න කරන්ඩ වෙනවා කරඩ වෙනවා අ රසිීලියස් මොකක්ද තමන් අකමැති දෙයක් දරාගෙන කිරීමේ හැකියාව තාම වැදගත් මොක අපිහිතමු මෙහෙම මෙම තැන් දැන් කොන්පටස ුන් එකඉන්නවනම් අපිට වැඩක් කරන්න ලේසි හැබැයි අකමැතිි දැක් කරන්න රසිලියසි එක අඩුුණුත් මක් වේද අනිවාර්යෙන් මොලේ පීඩනය වැඩි වෙලා සායිනික වෙනවා. බදකළ ඇති බේ දවාලා පුතාලා මොකද වෙන්නේ. පාඩන් කරඩ යනවා ජුලියක්ගන්නේ ඇැ මොකෝ වෙන්නේ. රෙසිීලියන් සේ එක අඩුලක් දරාගෙනීම අඩුලම ඇත මොකද වෙන්නේ. කරන්ඩ ගිය ගමන් මානසික පීදෙනේ වැඩිගන්න එතන මොකද කියන්න ඔලුවක කියනවා බෙල්ල රිදෙනව කොන්ද රිදෙනවා ගැස්ටයිටස් නගෙනවා ඇස්තල්ලින් කබ බේරෙනවා කඳුළු බේරෙනවා. අවධන තියාගණ්ඩ බැවිලූ ඔල්ුවට යන්නැල්ලු මතක හිටි ැල්ලු ගෙදර ඇත්තක ර්ඩුවෙන්ෙනවා බඩු කඩනවා පොල්ලේ ගහනෝ සාල බුද්ධ සිටිය බුදි හමතැනම බුදියයෙනවා මංක්‍යයන ලක්සන් හිටේලිනක නිසා මතක තියාගන්ද ඔබ යම්කිසි කාරයක් කරන්න යනකොට මානසික පීදන කොන්ෆර්සුන් එක රදෝගන්න බැරි වෙලා සාහිනික පැත්තර තල්ලු නොත් මොලේ ක්‍රියාවලි අඩ පන වෙලා මොලේ පිස්සු මටන්න අරගෙන හරයට මානසක රෝග හදල නතරවෙන් සයිතාම අත්‍ය අවශ්‍ය දෙයක් මොකත්ද අකමැතිදේ කිරීම හැකියාව අපිට තියෙන් ඩෝන් එමන ත අපන එක කරන්න බෑ දරුවන්ට අපි හැමෝටම අකමැතිදේ කිරීම හැකියාව තියෙන්ටෝ අන්න අකමැතිදේ කිරීම හැකියාව අපි හඳන්න තව විදිහකට රැසලියන්ස් කියලා දමකද අප පාඩන් කරන්නකොට අප කාටවත් මේ youtube බැල්ගේ ජොලියෙන්නේ පස්ාවක්න්න කොට ෆස්බු එක ඉන්නවාගේ ජොලියෙන්නේ කට්ටුකාගෙන්න්න දරාගෙන් ඉවසගෙන් යඳ වෙනවා මෙන්න මේ හැකියාව තමයි අපි හඳුන් වන්නේ රෙසිීියන්ස් නැත්තම් උරොත්තු දීම කියල ඔබ දන්න අද මේක මොලේ තුළ ජානවශයෙන් එක්තරා පමාණයක් අපිට නවා එහනම්ක ඉතුරු ටික අපි විසින් ගොඩනගණ්ඩෝන් රෙසිීියන්ස් කියන එක ජානවලින් පොඩ්ඩක් එෙනෙක් ඇත්ත ඉතුරු ටික දෙමව්පියෝ පාසැල් පද්ධති මෙ හැමෝම එකතු වෙලා මොලේ තුළ ගොඩනයග යුතු වැදගත්ම ලක්ෂණය අපි හඳුන්න නො රෙසිියන්ස් කියලා එහනම් මොකක් අපි කරන්න්ඩෝන් මගේ ඊළඟ වීඩියෝ එක තමයි මොකක්ද ොත්තු දෙදන විදිහට මොල්ලේ හදාගන්නේ කොහොමද දම් ඔරොත්තු දීම ගැන නොයකුොත් කතාාව බට කිව්වා එක තියෙන පැතිකඩවල් කිව්වා එක තියන වැදගත්කම කිව්වා ඔොරොත්තු දු නැත්තම් වෙන සිනාර්යියෝ එක කිව්වා එහෙනම් අපිට තියෙනවා පැතිකීපයක් මොකක්ද ඔරොත්තු දෙනාකාරයට මුල්ල හදලා දරුවෙක් හදන්නේ කොහොමද බැඩිහිටවිය හැටියට අප ඔරොත්තු දීම අඩුනං රොත්තු දීම වැඩි කරන්නේ කොහොමද ඒවගේම තව වැදගත් කාරණාවක්තිේෙන මොකදදේ වැදගත් කරණාව මේ ඔරොත්තු දීම කෙනෙගේ විනාසවෙන්නේ කොහොමද. හොඳට තියෙන ඔරොත්තු දේ බක් නැතිවෙලා යන්නේ කොහොමද මෙන්න මේ කාරණාතුන අපි වෙන වෙනම සාකච්චා කරන්නන් එම් අපි ඊළඟ ීඩියෝ එක හමුවමු මේ දෙවනි කොටසිං මකද දෙවනි කොටස ඔරොත්තු දෙන විදිහඇට මුොලේ හදන්නේි කොහොමද සුබදවසක් සියලුම දෙනට